ආයුබෝවන් සුබ දවසක්. අද දවසේ ඔයාලට මම කියලා දෙන්නම් ස්කූටර් යතුරුපැදියේක ක්ලච් එකෙන් කරන කාර්යය, වගේම මේ ක්ලච් ලයිනර් රීප්ලේස් කරගන්න ආකාරය. ඉතින් මේකෙදි මේ තියෙන්නේ ක්ලච් ලයිනර්. මේ ලයිනර් වේගෙන් කැරකෙද්දී තුනක් තියෙන, ඒ තුනම ඈත් වෙනවා. ඒ කියන්නේ කේන්ද්‍ර අපසාරී බලයෙන් තමයි මේ ඈත් වෙන්නේ. ඈත් වෙද්දී මේකටම සම්බන්ධ වෙලා තියෙනවා මේ තියෙන ක්ලච් ඩ්‍රම් එක, ක්ලච් බෙල් එක කියලා කියනවා මේකට. මේ ක්ලච් ඩ්‍රම් එකේ මෙන්න මෙහෙට මේ ලයිනර් බදලා අල්ලනවා. ඒ කියන්නේ ඈත් වෙද්දී, කේන්ද්‍ර අපසාරී බලයෙන් ඈත් වෙද්දී මේ ක්ලච් හබ් එකට මේ බදලා අල්ලනවා. අල්ලද්දී තමයි මේකට සම්බන්ධ වෙලා තියෙනවා ෂාෆ්ට් එකක්. ඒ ෂාෆ්ට් එක ගියර් බොක්ස් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ගියර් බොක්ස් එකේ තියෙනවා වීල්. ඒ වීල් මගින් රෝදේ කරකවලා දෙනවා. ඒක තමයි මේකෙදි වෙන්නේ. එතකොට මේ ක්ලච් ලයිනර් ගෙවෙනවා කියන්නේ මේ ලයිනර් වල තියෙන මේ ඇස්බෙස්ටස් වගේ කොටස ගෙවීමක් සිද්ධ වෙනවා. දැන් මේක ගෙවිලා තියෙන්නේ. එහෙම ගෙවුනහම සමහරට එන්ජින් එක රේස් වෙන තරමට වෙනදා වගේ අදින්න නැතුව යනවා බයික් එක. ඒ කියන්නේ ඇක්සලරේටේ වැඩිපුරල් දුපුවාම තමයි එන්ජින් එකේ බලය රෝදවලට යන්නේ. ඒ වාගේ වෙනවා ක්ලච් ලයිනර් ගෙවිච්චාම. ඉතින් මේ ක්ලච් ලයිනර් අපි රීප්ලේස් කරගන්න විදිහ බලමු. ඒකෙදි මේ වාගේ සර්කිට් තුනක් තියෙනවා. ඒ සර්කිට් තුන ගලවලා අයින් කරන්න ඕනේ මුලින්ම. ඔය විදිහට ගලවන්න පුළුවන්. ඔය විදිහට ගලවන්න පරිස්සමෙන්. නැත්තම් විසි වුණොත් එහෙම ඔයාලට හොයාගන්න බැරි වෙයි. ඒ වගේම මේ වාගේ වොෂර් තුනක් තියෙනවා ඒ සර්කිට් යටින්. ඒ වගේම මේකේ ස්ප්‍රින් තුනක් තියෙනවා. ස්ප්‍රින් තුන පන්නන්න ඕනේ. මේ වාගේ අඩුවක් භාවිතා කරලා ගලවගන්න ස්ප්‍රින්. ඊටවස් ලයින එක ගලව ගන්න. ඒ වගේම මේ වගේ රබර් බුෂ් තුනක් එනවා. ඒ බුෂ් තුනත් බලන්න හොඳට තියෙනවද කියලා. මේ රබර් බුෂ් තියෙන්නේ. ඒ බුෂ් තුනක් ගෙවිලා නම් දාගන්න. මේ බුෂ් තුන ගෙවිලා තියෙන නිසා ඒ රබර් බුෂ් තුනක් දාගමු. මේ විදිහට ගෙවිලා තියෙන ඇද වෙලා වාගේ. ඒ නිසා ඒ තුනක් දාන්න අවශ්‍යයි. ඒකේ පැත්තක් නෑ, දෙපැත්ත මේකයි. මේ තියෙන අලුත් ලයින තුන. මේ ක්ලච් ලයින වැටෙන තැන පින් වලට ග්‍රීස් ටිකක් ගාගන්න. ඔය විදිහට දාගන්න. මේ පැත්තට තමයි දාගන්න තියෙන්නේ. ඒ වගේම මේ ලයිනර් එකේ තියෙන මේ වාගේ කොටසක්, ඒ කොටස රබර් බුෂ් එකට වැටෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට ලයිනර් තුන මේ විදිහට දාගන්න. මේ විදිහට දාලා බලන්න බස්සලා ඩ්‍රම් එකට වැටෙනවද කියලා.
ඊට පස්සේ අපි ලොක් තුන දාගමු වොෂර් දාලා. ඊට පස්සේ ස්ප්‍රීන් තුන දාගන්න. මේ ස්ප්‍රීන් හරියට හදාගන්න දිගෑරලා තියෙනවා නම් ස්ප්‍රීන් කැඩලා තිබ්බොත් අලුත් ඒවා දාගන්න. මේ ස්ප්‍රීන් දාද්දි මේ ස්ප්‍රීන් එකේ තියෙන දිග පැත්තක් මේ බලන්න. ඒ දිග පැත්තෙන්න ඕනේ ලයිනර් එකේ මේ පැත්තට, කොට පැත්තෙන්න ඕනේ මෙතනට. එක දාගමු. මෙහෙම උල්ලඬුව භාවිත කරලා ඇදලා දාගන්න. මේ විදිහට ස්ප්‍රින් තුන මේ විදිහට දාගන්න. ඒ ස්ප්‍රින් දාද්දිින් දිග පැත් ඉස්සල්ල දාලා ඉන්ද, එතකොට පහසු විදාගන්න. ඔය විදිහට ක්ලච් ලයින ටික දාගන්න පුළුවන්. ඔය විදිහට තමයි ක්ලච් ලයින රීප්ලේස් කරගන්නේ ක්ලච් අබ් එක සඳහා. ඉතින් ඉදිරියේදීත් මේ වගේ හොඳ වීඩියෝ අපි හම්බෙමු. ගිහින් එන්නම්, ඔයාලට සුබ දවසක්.